අෝ අද අප්‍රේල් මාස්සේ විසිවෙනිද. මිට දින කීපයකට කලින් අධිකරන බන්ධනාගාර කටයුතු හා ආණුරුකම විවස්ථ ප්‍රතිසංස් කරන අමාත්‍ය, විජේදහස රාජපක්ෂ මහත්මයා මාධ්‍යහමුවක් ඇඳවල තිබුණා. ඒ මාධ්‍ය හමුවේදී ගිනිගත් එවගේම ගිනිගෙන විනාශ වුණු එක්පස්පර්ල් ෞකාව සම්බන්ධයෙන් එතුමා තරමක ආන්දෝධනාත්මක ප්‍රකාශයක් සිද්ධ කරන. එ ප්‍රකාශය, අපි අපේ අදදවස්සේ සාකච්ඡාවේ අතරතුරදි සාකච්ඡාවට ඇඳගම්. මේ එක්පස්පර්ල් නෞකාවේ මවු සමාගම විදිෙර කටයතු කරන්නේ Eෝ සමාගම. මීට එකසි අසු හයක් පමණ දිග මේ නෞකාව, ඉන්දියාවේ හසීරා වරායිෙන් දියමට දියත් වෙන්නේ. දස් විසි එක මැයි මාසය පාලොස්සුනිද. ඊට දින හතරකට පස්සේ. එනම් එදස් විසි එක මැයිමාසේ දහ නමවෙෙන දින, කොළඹවරායට ආසන්න මුහු දෙදී මේ නැව ගිනි ගැනීමට ලක් වෙන. ඒ ගිනිගන්න මොහොතෙදී මේ නෞකාවේ බාලුම් එද්දා හාරසිය අසු හයක් තිබූ බව සඳහන් වෙනවා. ඒ බාලුම්වල සම්පූර්ණයම පාහේ ගබඩා කරලා තිබිල තියෙන්නේ විෂවරසායන ද්‍රවව්‍ය. ඒ විශරසායන ද්‍රව්ව්‍ය අතර නයිටියම් ඇසිඩ් ටොන් විසි පහක් තිබූ බවත් වාර්තාාවල සඳහන් වෙන. හ මේ විදිහට මේ නැව ගිනිගත්තයන් පස්සේ හලාවත බේරුවල්ල ප්‍රදේශවල දීවරයන්ට දීවර කටයුතුවලින් වැලකී සිටින ලෙස රජය නිවදනයක් කර. ඒ වගේම තමයි සහර දීවරයන්ගේ ආම්පන්නවලට මේ අනතුර නිසා මේ අනතුරින් පසුව ඇතිවූ ගිරිගැනීම සහ තත්ත්වයන් නිසා හානි ඇතිවෙලා තිබුණ. ඉළඟ වැදගත්මකාරණය තමයි කැස්බෑව් අපි දන්න කැස්බෑෙක් සානයෙන් අවරුදු හාසසියක් වි ජීවත්. මේ විදිහ පරමාවිෂඇති කැස්බෑවුන් විශාල වශයෙන් මියගොසින් වෙරල තීරයන්වලට ගොඩ ගහන්න පටන්ගත්තා. හැබැයි මේ කතන්දරේ සම්බන්ධයෙන් ගටතුළ මත දෙගත් තිබුණු. එක මතයක් වුණේ මේ විදිහේ කැස්බෑවුන් මැරෙන්නේ අනිවාර්යෙන්ම එක්පර්ස්පර්ල් නෞකාවේ ඇති විශ රසායන ද්‍රව්‍ය සමුද්‍රයට කාන්දුවීම නිසා කියලා. අනිත් මතය වුණේ, එෙම නෙමෙයි කැස්බෑවුන්ගේ මරණයට නෞකාවේ යනතුර කිසිම සම්බන්ධයක් නෑ කැස්බෑවූ මේ විදිහට මැරණක සාමාන්‍යජයක ස්වභාවක දෙයක් වාරකන් කාලෙදී මේ දේ මේ සංන්සිද්ධිය ස්භවික කියනක තමයි එක මතයක් වුණේ. කොහොම හරි ඔය මත ඔක්කෝමටිකොහොම තියෙද්ද රට ඇතුළ තවත් සාකච්ඡාවක් ඇතිි වුණා එතමයි මේ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් එක්පර්ස්පල් නෞකාව මෞ සමාගමට විරුද්ධව නඩු පැවරම් ද්ග කල යුතු කියෙන කාරණය. මෙන්න මෙතනදී තීරණාත්මකම පනතක් තමයි සමුද්‍ර දූෂණ වැලැක්වීම පනත. මේ පනතට අනුව මෙවැනි ආකාවේ අනතුරක් සිද්ධ වෙලා අවුරුදු දෙකක් ගතවඩ පෙර නඩු පැවරීමම් කටයකු සිද්ධවෙඩ ඕනේ. දැන් මේ අනතුර සිද්ධ වෙන්නේ දෙදස් විසිය එකේ මැ මාස දහනමේ. එතකොට අවුරදු දෙකක් සැපිරෙන, ද විසිතුනේ සැපතම්බර් මැයිමාසේ දහනමයට තව තියෙන්නේ මාසයක් වගේ බොහොම කෙටිකාලයක්. හැබැයි අජ දවසේත් මාධ්‍ය වාර්තා කල තිබුණා මේ වන කනතුන් මේ සම්බන්ධය මේ අනතුර සම්බන්ධයෙන් නිසි අධි කරණ කටයුත්තක් රට තුළ සිද්ධ වෙන්නේ නැහැයි කියලා. තවත් විශේෂේ තොරතුරක් වාර්තා කල තිබුණා ඒ තමයි මේ අඩු පැවරින් කටයුතු රට තුළ සිදු කරනවා වෙනුවට සිංගප්පුරු රාජ්‍ය සිදුකිරීමට උත්සායක් තියෙන බවත් සඳහන් වනා. හ ඔය සිදුවීම සිද්ධවෙච්ච කාලයේදී සමුද්‍රී පරිෂර ආරක්ෂණ අධිකාරිය. විසින් කමිටුවක් පත් කරනවා මේ සිදුවීම සබන්ධයෙන් හරුණු සොයා බලා වාර්තා කිරීමට. ඒ කමිටුව පිටු එද්හස් පන්සීයකින් පමණ සමන්න්නෙත තමන්ගේ වාර්තාවත් එලි දක්වලා තියනවා. දැන් ශ්‍රී ලංකාව මේ විදිහට මේ සිදුවීම සම්බන්ධයෙන් ඒ නැව සමාගමට විරුද්ධව ැදු පැරී කටයුත්තක් සිද්ධකරොතුන්, ට අදාල වන්දි මුදල් ශ්‍රී ංකාවට ගෙවීම සිද්ධ වෙන්නේ එක්පස්පල් නෞකාව රක්ෂණය කරලා තියෙන P9ලබ් ශරන්ස් කියන ආයතනය විසි. විශේෂක්ඥයන්ට අනුව ශ්‍රී ලංකාවට හැකියාවක් තිබෙනවා මේ සිදු වූ පරිසරහානියේ ප්‍රමාණය නිසා ඇමරිකානු ඩොර් බිලියන හයදශම දෙක පමණ වන්දියක් ලබා ගැනීමට. ඔන්න ඔතන දෙ තමයි අපි විඩියෝ එකේ මුලින්ම සඳහන් කරපු, විජදාසරජ පක්ෂ මහත්මයාගේ ආණදෝ ජනාත්මක ප්‍රකාශය සම්බන්ධ වෙන්නේි.ඒ වගේම ඔබට මේදිනවල ජනමාධ්‍යවල නිතරම හඩ කින ලබෙන කතන්දරයක් තමයි කිසියම් පාර්ශවයක් ලංකාවේ කිසියම් නිර්ධාරීකුට ඇමෙරිකානු ඩොර්මිලියන දෙසිය පනක් එමනත්තන් දෙසීයක් වගේ විශාල මුදලක් ලබාදීලා එක්පස්පර්ල් නෞකා සිද්ධ සම්බන්ධයෙන් රට තුළ තියක්ත්මක වීමට නියමිත, අිකරන කටයතු එමනත් නීටම කටයුතු කඩාකප්පල් කිරීමට එමනත්ම් ව්‍යර්ත කිරීමේ කූට සැලසුමක් ක්‍රියාත්මක වෙන බව. කෙසේ නමුන් මේක තවමාත්න් ප්‍රෘත්තිය තවමත්න් සාක්ෂි සහිතව කවරුත් ඔප්පු කරපු කාරණයක් නෙමේ මේක හුදෙක්ම කටකතාවක් විතරයි. මේක නිකන් ගොසිප් එකක් විතරයි. නමුන් අධිකරණ මාත්‍යවරයා විජදාස රාජභක්ෂ සමහත් මෙයා. පතිවරයායට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමයේන්තුවට නියෝග කරලා තිබෙනවා මේ සිදුවීමම සම්බන්ධයෙන් විමාර්ශනයක් ආරම්භ කරන ලෙස. දැන් ඔයි විදිට විර්ණ කටයුතු නඩ පැවරින්ටයුතු සිද්ධවෙද්දී. අපි අමතක කරඩෝ නැහැ මේ එක්ස්පස්පල් නෞකාව විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවට මෙ මෑත කාලේ හිසර දෙයක් වුණු නෞකානතුල්. ඔබට මතක ඇද දස් විස්සේ සැපතම්බර් මාස තුන්වෙනිදා ලංකාවේ නැගෙනහිරවෙරලේ Mනි නෞකාව ගිනි ගැනීමට ලක් වෙනවා. කෙසේ නමුතුන් මේ නෞකාව ගිනිගෙන විනාශවීම වැලැක්වීමට ශ්‍රී ලංකා නෞක හමුදාව සහ ශ්‍රී ංකා ගුවන් හමුදාව එක්වදියත් කළ ඒක බද්ධ මෙහෙයුමකට හැකියාව ලැබෙනවා. මෙතනදී මෙහෙුමේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යි chemicalical පව එමනත්ත DC කියන සාාය ද්‍රවේ භාවිතා කරමින් ගින්න මැඩ පැවැත්වීමට සිය දායකත්වවෙ ලබා දුන් බව මේ වෙලා මතක් කරන්න කැමති හැබැයි මේ සිද්ධියේදී මේ නැව් සමාගමටත්ඒ වගේ නිවයිමන් න්කාේ කපිතානවරයටත් සිද්ධ වෙනවා ශ්‍රී ලංකාවට වන්දි මුදලක් ගෙවන්. දැන්ක්ර්ස් නිව්ඩමන් වගේ නවකා අනාගතයේදිීත් ගිනි ගනීී. එවිට ඒඒ රටවල්ගල මිනිස්සු අද වගේම මේ විදිහට ඒ අනසුරු ගැෙන සාකච්ඡා කරයි හැබැයි මතකතියා ගනින් ලෝක මොන සාගරයක එම ම් මොන මුහුදක මේ මාදිලයේ ව්‍යසනයක් සිද්ධ වුණත් ව්‍යසනය සැබෑවටමිය අවසානය සනිටුහන් කරන්නේ අපේ ශරීරයේ බව එහෙම නම් අමුවෙන්ම හිතපා අමුවෙන් හිතන්න ඉගෙන ගඩ චැනල්ල එක සබස්ටයිප් කරලා බෙල්ලයිකරන කත්ලික් කරන්න ඒනම් අපි ගිහිගන්න